ආයුබෝවන් සුබ උදෑසනක්. අපේ ජීවිතේ සුදුසු දේවල් තියෙනවා නුසුදුසු දේවල් තියෙනවා. දැන් විලාසිතාවක් ගත්තත් අපිට සුදුසු විලාසිතාවන් තියෙනවා, ඒ වගේම අපිට නොගැලපෙන විලාසිතාවන් තියෙනවානේ. අපේ සමේ පැහැය, ශරීරයේ හැඩය අනුව අපිට සුදුසු විලාසිතාවක් තියෙනවා. අපි නොගැලපෙන විලාසිතාවක් කරොත් එහෙම ඒක අපේ ප්‍රතිරූපයටත් බාධාවක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි ජීවිතය ගන්න තීරණ. ඒ තීරණත් සුදුසු තීරණ තියෙනවා, නුසුදුසු දේවල් තියෙනවා. දැන් අපි නුසුදුසු තීරණයක් ගත්තොත් එහෙම ඒක අපේ අනාගතය ගොඩනගා ගන්නටද අපිට බාධාවක් වෙනවා. ඉතින් ඒත් එක්කම වෙනදා වගේ සුබුරුදු පරිදිම හිමිදිරි උදෑසනේ බියුටි ප්‍රෝග්‍රෑම් එකට අපි ආරාධනා කළා අදත් ආයුර්වේද චර්ම වෛද්‍ය මාළවේන ශ්‍රී ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය සමාජ සේවා ප්‍රසාදිනී කලාකීර්ති ජනරංජන රූපලාවන්‍ය වේදී අභිමානී මුළු දිවයිනටම සාම විනිසුරු, ඒ වගේම අවුරුදු 25ක පළපුරුද්දක් ඇති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සලෝන් බයෝ අධිපතිනි කුමාරි ගුණසේකර මහත්මිය. ඉතින් ආයුබෝවන් ඔබට. ආයුබෝවන් තාරුකි. ඉතින් අපි මහත්මිය සුට්ටක් කතා කරමු. දැන් රූපලාවන්‍ය ගැන කතා කරන්න කලින් මේ තාක් ආපු ගමන් මඟ ගැන සුට්ටක් කතා කරමු. ඔව්, ඇත්තටම ඒක කතා කරන එක හොඳයි කියලා හිතනවා. මොකද අවුරුදු 25ක් ශේෂ්ත්‍රේ රැඳී ඉන්නවා කියන්නේ ටිකක් ලොකු කාල පරිච්ඡේදයක්. ඉතින් එතනට එන ඒ ගමන් මඟ සුන්දර මල්ල හොරපු මාර්ගයක් නෙමෙයි තිබ්බේ. ඉතින් නමුත් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට අද දවසේ මාව සමාජය පිළිගන්න තැනට එන මාර්ගය තුළ හැලහැප්පීම්, ආශිර්වාද, ඒ වගේ මල් ගල් මේ ඔක්කොම තිබ්බා. නමුත් මගේ රූපලාවන්‍ය ජීවිතය තුළ මේ ආපු ගමන් මඟ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙනවාමයි කියන තැන මුලින්දම් මගේ තිබුණේ නැහැ. කියන්නේ මගේ මුලින්ම ආසාව තිබුණේ කියන්නේ ඩාන්සින් ගුරුවරියක් වෙන්න. කියන්නේ ඩාන්සින් තමයි මගේ මේ සබ්ජෙක්ට් එක උනේ. ඉතින් හැමතිස්සෙම සින්දුවක් ඇහෙද්දිත් නටනවා, බෙරයක් ගැහුවත් නටනවා. ඉතින් ඇත්තටම අර ඒ ආපු මග කොහොම හරි කාලයක් යද්දී කියන්නේ රූපලාවන්‍ය කියන එක මම හිතන්නේ මගේ ඇඟේ තිබුණා. ඩාන්සින් වගේම රූපලාවන්‍ය කියන එක ඇඟේ තිබුණා. ඒකට හේතුව තමයි මේ මට මතක මම හිතන්නේ මම ඕ ලෙවල් කරන කාලේ මට මතකයි මගේ ගමේ මං යටි අන්තොට කියන හරි ලස්සන සුන්දර ගමක්. ඉතින් ඒ ගමේ කියන්නේ අර කඳු ඇලවල් දොළවල් එහෙම හරියට තිබිච්ච තැනක්. ඉතින් මට මතකයි මං ඉස්කෝලේ යන්නේ මේ ගඟෙන් එගොඩ වෙලා සපත් දෙක අතේ අරගෙන ගිහිල්ලා ගඟෙන් එගොඩ ගිහින් තමයි සපත් දෙක දාගන්නේ. කියන්නේ කකුල් දෙක පියදාලා මේස් දාලා එහෙම. ඒ ඒ ඒ කාලවකවානුවේ මට මතකයි මම මනමාලික ඇඳුවා. ඒ කියන්නේ ඒ දවස්වල තිබිච්ච විදිහට අර පවුඩර් ටිකක් මූණේ ගාලා, ලිප්ස්ටික් ගාලා, වේල් එක දාලා එහෙම මනමාලියක් ඇඳුවා මට මතකයි. ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ට විශ්වාසයක් තිබ්බා මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ දවස්වල එච්චර ලොකුට රූපලාවන ශිල්පීන් හිටියේ නැහැ. අද වගේ ගොඩාක් ජනප්‍රිය සබ්ජෙක්ට් එකක් නෙමෙයි රූපලාවන්‍ය කියන්නේ ඒ කාලේ වෙනකොට. ඉතින් එහෙම ඒක කියන්නේ මගේ ඇඟේ තිබුණා. ඒ තිබිච්ච නිසා එදත් කුවානේ හරි ලස්සනයි, කියන ගොඩ අඩුපාඩු තියෙන්නේ නැති. නමුත් ඒගොල්ලෝ මේක හරි ලස්සනයි, හෙයා ස්ටයිල් එක ලස්සනයි, අර එහෙම එකක් මගේ ඇඟේ තිබිලා ඒගොල්ලන්ට ඒක දැක්කහම ඒගොල්ලන්ට ඒක වටිනාකමක් තිබුණා. ඊට පස්සේ ඔහොම ආපු ගමන තුළ මට කොණ්ඩයක් කපන්න, එතකොට සාමාන්‍ය මට රසට උයන්න මේ ඔක්කොම පුළුවන්. කියන්නේ කවුරු හරි කිව්වොත් ආමයි කොණ්ඩ කපන්න ඕනේ කියලා, අපි කපමුද කියනා වගේ අදහසක් මං කිව්වම ආ කපමු කොණ්ඩ කියලා. ඒ වගේ කියන්නේ කටි බය නැතුව මට මේ වැඩේ කරන්න ඉඩ දුන්නා. ඉතින් ඒ එහෙම වෙලා වෙලා මං හිතන්නේ ඊට පස්සේ මගේ හිතේ ඇති වුණා නෑ මට ඩාන්සින් වගේම මේ වෘත්තිය ගොඩක් මේ දුර යන්න පුළුවන් වෙයි කියන එක හිතුණා. ඊට පස්සේ තමයි මගේ ගමම් මඟ නර්තන ශිල්පිනියක් කියන එක චුට්ටක් අයින් වෙලා රූපලාවන ශිල්පිනියක් කියන පැත්තට යොමු වුණේ. ඉතින් ඇත්තටම මගේ අම්මා මේ ගොඩක් දක්ෂ කාන්තාවක්. එයත් සාමාන්‍ය ඕන අත්තඩක් පුළුවන් මහන්න, ගොතන්න, පැදුරු වියන්න ඕන එකක් පුළුවන්, රසට උයන්න. ඉතින් මං හිතන්නේ අම්මගෙන් ආපු ආభాසය මට ඇවිත් තියෙනවා ලොකුවටම. ඉතින් මං ඇත්තටම මේක ආශිර්වාදයක් මගේ අම්මද ජීවිතුන් අතර නැහැ. නමුත් ඇයට මම සිනම ආචාර කරන මතක් වෙන හැම වෙලාවකම මොකද මං හිතන්නේ ඒ ආభాෂය තමයි මේ මට අද රූපලාවන ශිල්පිනියක් වෙන්න තරමට
සමාජයේ මාව පිළිගන්න තරමට මේ ගමන එක්කන් ආවේ. ඉතින් ඊට පස්සේ කාලයක් මම මේ මම දිගට කතා කරන්න කමක් නැහැ. කමක් නැහැ. මේ කාලයක් මම ওই විදිහට වැඩ කරගෙන යනකොට මට හිතුණා නෑ මම රූපලාවන්‍ය ඉගෙන ගන්න ඕනේ කියන එක. මොකද අපි දෙයක් කරනවා නම් ඒක හරියට ශිල්පය දැනුම අරගෙන ඕනේ අපි කරන්න. මොකද සමහර දේවල් අපි කරනවා ඒක හරි හරි වැරදි හරි අපි කරනවා මොකද ඒක හරියටම ඉගෙනගෙන නෙමෙයි. නමුත් මේක ඉගෙනගෙන කරොත් හොඳයි කියන තැනට ආවට පස්සේ තමයි මම රූපලාවන්‍ය ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට පස්සේ රූපලාවන්‍ය ඉගෙන ගත්තා. හැම කියන්නේ ශාස්ත්‍රයේ ඇතුලේ ගොඩක් දේවල් කරා. ඉතින් එහෙම එහෙම ආපු ගමනක අද රූපලාවන්‍ය ශිල්පිනියක් කියලා සමාජෙ ඉන්නවා. අතීතේ මතක් කරද්දී හරි සුන්දරයි නේද? අනිවාර්යයෙන්ම සුන්දරයි. ඒක ඇත්තටම සුන්දර ගමන. මොකද මම දකින දෙයක් තමයි අපේ ජීවිතවල අද අපි සතුට භුක්ති විඳිනවානේ. සතුටෙන් ඉන්නවා අපි මේ දේවල් ලැබලා. නමුත් මේ ගමන එන්න අපි කාපු කට්ට කියන්නේ ඒ කට්ට තමයි සුන්දර. කියන්නේ අපි ආසාවෙන් ගොඩාක් වෙලාට මතක් කරන්නේ මට මෙහෙම වුණා කියලා. ඒ කියන්නේ ඒ අසුන්දර කම්, ඒ කියන්නේ දැනෙච්ච කම් කටළු තමයි අපි අද මෙතනට ගෙනත් ඉන්නේ. බාධා කිරීමක් කරනවා. අපි විරාමයකට ගිහිල්ලා නැවතත් හම්බ වෙමු. විරාමයෙන් පස්සේ ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ ලස්සන හිමිදිරි. ඔබට අවස්ථාව. ඔව් අර තාරකී කිව්වා වගේ ඉතින් අර ජීවිතේ අපිට ලැබිච්ච කරදර බාධක තමයි අද අපි සතුටින් භුක්ති විඳින්නේ. මොකද දැන් මම ගොඩක් වෙලාට දැන් කවුරු හරි කතා කරලා කිව්වොත් කුමාරි වාගේ ජීවිතේ වා මාර දැන් තැනක ඉන්නවා නේද ඔයාලට මෙහෙම හොඳයි හොරා හරි සතුටේනි කියන එක. නමුත් මම ඒගොල්ලන්ට මතක් කරලා දෙන දැන් ගොඩක් වෙලාට මගේ ක්ලාසස් වල උගන්වද්දි මගේ දරුවන්ට කියන කතාවක් තමයි දරුවනේ මේ ගමන මේ මල්ල අතුරුප පාර කාපු ගමනක් නෙමෙයි. ඔගොල්ලන්ට සුන්දරව දකින්න මේ ගමන මේ අවුරුදු 25ක් ඇවිල්ලා තියෙනවා. මේ සුන්දර පේන 25 ආපු ගමන තුල ගොඩාක් හැලහැප්පීම් තියෙනවා. එතකොට මේ හැලහැප්පීම් අපිව පරිණත කරනවා. ඒ කියන්නේ අපිට එන බාධක, කරදර, ඒ හැම දෙයක්ම අපිව පරිණත කරනවා. ඒ කියන්නේ අපිට ශක්තියක් දෙනවා. ගොඩක් කලාවට මේ ගමන නෑ මේ වැඩේ හරියට කරන්න ඕනේ. ඒ එන බාධක වලින් තමයි අපිව ශක්තිමත් කරන්නේ. ඉතින් ඒ ශක්තිය අරගෙන ආපු ගමනක් තුල අද ඇත්තටම හරි සුන්දර විදිහට සතුටින් ඉන්නවා. දැන් මේ කුමාරි මහත්මිය වර්තමානයේ ගත්තාම ගොඩක් බියුටිෂියන්ස් ලක් ඉන්නවනේ. ඒ වගේම තමයි විවිධාකාර වූ පැජන්ට්ස් තියෙනවා. මේ ගැන අදහස මොකක්ද ඔබතුමියගේ? රූපලාවන්‍ය කියන එක මම මුලින්ම කිව්වෙත් ඒකයි තාරකී. ඇත්තටම අද සමාජයේ ගොඩක් රූපලාවන්‍ය ශාස්ත්‍රයට යොමු වෙලා ඉන්නවා. ඒක හොඳයි. ඒක ඇත්තටම ඒක ලොකු ප්‍රවණතාවයක්. ඒක ඇත්තටම හොඳයි. මොකද සමහර දැන් අපි ඉගෙනගෙන ඉවර වෙනකොට ඉස්සර දරුවන්ට ඕ ලෙවල් ඒ ලෙවල් ඉවරුණා ඊට පස්සේ කැම්පස් යන්න බැරි වුණා. එහෙම වුණොත් මග හැලෙනවා. නමුත් දැන් ඇත්තටම ළමයිට තෝරගන්න ගොඩාක් මාර්ග තියෙනවා. කියන්නේ දැන් හිතන්නකෝ ලී කර්මාන්තයට කියලා. අද මම දකින දෙයක් තමයි ඉස්සර වඩු කර්මාන්තය කිව්වොත් එච්චර ගණන් ගන්නෑ නේ. නමුත් අද ඒක ලොකුවට ප්‍රචලිත වෙලා දැන් මාධ්‍ය තුලින් මිනිස්සු අතරට ගිහිල්ලා ඒක උනත් මිනිස්සු පිළිගන්න තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒ වගේ රූපලාවන ශාස්ත්‍රයත් ඒ වගේ ලොකු පිළිගැනීමක් අද ඇවිත් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. මොකද දරුවෝ ගොඩාක් දක්ෂ දරුවෝ ඉන්නවා. සමහර අය කැමති කොණ්ඩෙ කපන්න. සමහර අය කැමති මනමාලියන් රඳන්න. සමහර අය කැමති සාමාන්‍යයෙන් ඔය පැජන්ට් ඒවට ඉදිරිපත් වෙන. ඉතින් ඒ වගේ රූපලාවන්‍ය ශාස්ත්‍රය තුල මම දකින දෙයක් තමයි බියුටිෂන් කෙනෙක් වෙන එක ලේසි නෑ. ඇත්තටම බියුටිෂන් කෙනෙක් කියන එක මම දකින්නේ හරි අධ්‍යාපනයක් තුලින් හරියට ඒ දැනුම අවබෝධයෙන් එන්න ඕන ගමනක්. ඉතින් ඇත්තට අපේ දරුවන්ටත් මට මේක මේ වෙලාවේ කියන්න ඕනේ දෙයක් තියෙනවා. පණිවිඩයක් අරුකි. ගොඩක් අය මාස 3, 4, 5, 6 කෝස් කරලා ෂණිකව මේ ටක් ගාලා සැලුන් එකක් දාගන්නවා. මේ ආමන්ද බියුටිෂන් කියන. නමුත් ඒ පළවෙනි ස්ටෙප් එක විතරයි. එතරින් එහාට තව ලොකු ගමනක් තියෙනවා. ඒ ගමන හදාගන්න අපි එක්ස්පීරියන්ස් ගන්න ඕනේ. ශාස්ත්‍රයේ ඉන්න දැවැන්තය ඇසුරු කරන්න ඕනේ. තව කෙනෙක්ගෙන් ඒක දවසින් දවස මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය අප්ඩේට් වෙන්න ඕනේ. දවසින් දවස මේක වෙනස් වෙනවා.
ඉතින් ඒ වෙනස් වෙන හැම දෙයක් එක්කම විද්‍යානුකූලව අපි මේ දේ අවබෝධ කරගෙන ගියොත් මේ ශිෂ්‍යය ජය ගන්න පුළුවන්. ඇත්තටම මම කැමති අද මේ සමාජයේ දරුවෝ ගොඩක් යොමු වෙලා ඉන්න එක සහ ඒ දැනට ඇත්තටම ගොඩක් අය අවබෝධයෙන් මේ වැඩ ටික කරගෙන යනවා. සමහරක් ඒ කියන්නේ කොමන ශිෂ්‍යත් තියෙනවනේ. ඒ කියන්නේ ශෙනකව අර ශෙනක නූල්ස් වගේ ටක් ගාලා එනවා යනවා ඒ වගේ එකක්. ඉතින් එහෙම එකක් තමයි බියුටි ශිෂ්‍යය කියන්නේ මම දකින්නේ ගොඩක්. අපේ දැවැන්ත පිරිසක් ඉන්නවා, ඒ අපිටත් වඩා ගොඩක් උඩින් ඉන්න පිරිසක් ඉන්නවා, ඉතින් අපේ ඇසුරේ ඉන්න පිරිසක් ඉන්නවා, ඉතින් අපේ ඇසුර ලබා ගන්න තව බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. මම කියන්නේ මේ හැමෝම එකතු වෙලා මේ ශේෂ්ත්‍රය ජය ගන්න, මේ ශේෂ්ත්‍රය තව දුරටත් කියන්නේ හොඳ කැපැසිටියක් ඇතුළත කරගෙන යන්න. ඉතින් අපි දරුවන්ට එහෙම උගන්වන්නත් ඕනේ රූපලාවන ශේෂ්ත්‍රය ඒ විදිහට ගොඩ නැගෙන්නත් ඕනේ. ඔය අහපු අනිත් ප්‍රශ්නේ පැජන්ට් ගැනනේ. ඉතින් ඒක පැජන්ට් ගැන කියන්න තියෙන්නේ. ඉතින් පැජන්ට් හොඳයි, ඒක ඇත්තටම ළමයින්ට හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම ගොඩාක් පැජන්ට් ලෝකෙ බිහි වෙලා තියෙන්නේ ලංකාව තුළ, ලෝකෙ හැමතැනම බිහි වෙලා තියෙන තරුණ ගෑනු දරුවන්. එතකොට ඒගොල්ලෝ ඒක අවබෝධාත්මකව යන්න ඕන ගමනක්. හැබැයි ඒගොල්ලන්ගේ පැජන්ට් වලින් වින් කරාට පස්සේ ඒගොල්ලන්ට ලොකු ලොකු අවස්ථා ලැබෙනවා. ෆිල්ම්ස් වලට යන්න, නිවේදන ඕලන් වගේ නිවේදන කටයුතු කරන්න, ඒ වගේ අවස්ථා ලැබෙනවා. ඉතින් ඒක හොඳයි, සහ ඒක තමන් අවබෝධයෙන් යන්න ඕන. ඒ කියන්නේ පැජන්ට් එකක් කරන්නේ අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. පැජන්ට් එක කියන්නේ මේක මොකක්ද? ඒ කියන්නේ මේ පැජන්ට් එකෙන් මොකක්ද වෙන්නේ? අපි ඉස්සරහට මේකට යන්න පුළුවන්. මේක හරි දෙයක්ද, මේක වැරදි දෙයක්ද, මෙතනින් එහාට මට මේක සුදුසුයිද කියන එක. ඉතින් ඇත්තටම දරුවෝ ඒ දේවල් යොමු කරද්දී දෙමාපියොත් පැජන්ට් වලට යන දරුවන් ගැන අවබෝධයෙන් ඒව කරනවා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු කුමාරි මහත්මිය මනමාලියන් ගැන. ඔව්. දැන් මේ දවස්වල යුවතියන්ට වැඩිපුරම යුවතියන් ඉල්ලන්නේ මොන වගේ හැඩගැන්වීම් වලටද? මෙහෙමයි, කාලයත් එක්ක වෙනස් වීම් සිද්ධ වෙනවා. ඒ වුණාට දැන් කාලයක් තිස්සේ ගොඩක්ම මනමාලියෝ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ උඩරට විදිහට තමන්ගේ වෙඩින් එක කරගන්න. ඉතින් එක එක කාලවලදී ට්‍රෙන්ඩ් එනවා. ඒක කාල දෙක එහෙම වුණාට මං කියන්නේ ට්‍රෙන්ඩ් ඒක එච්චර ලොකුවට හිතන දෙයක් නෙමෙයි. තමන්ට මනමාලියෙක් වෙන්න අවශ්‍ය නම් ඒ තමන් හීනයක් තියෙනවා තමන්ට. ඒ කියන්නේ සමහර වෙලාවට තමන් යුවතියක් වෙච්ච දවසේ ඉඳලා සමන්ට අවුරුදු 16 බාධා කිරීමක් නැවත කරන්න සිද්ධ වෙනවා. අපි විරාමයකට ගිහිල්ලා නැවතත් හමු වෙමු. ග්‍රාමයෙන් පසු නැවතත් ලස්සන හිමිදිරිය. ඔබට අවස්ථාව. ඔව්. ඉතින් අර ඒ වගේ අවුරුදු 15 විතර වෙනකොට ගෑනු ළමයිට හීන හැදෙනවා නේද? මම මේ දේ කරනවා, මේ ජොබ් එක කරනවා, ඊට පස්සේ මම විවාහයක් වෙනවා, ඒතරම විවාහ වෙන දවසට මම අඳින්නේ මේ වගේ විදිහට කියලා ඒගොල්ලෝ හීන හදාගන්නවා. ඇත්තටම අපිට ඒක මම අත්දැකීමෙන් දන්නවා. දැන් අපි ළඟට එන ගෑනු ළමයි ගොඩක් වෙලාවට යන ට්‍රේනින් ගැන කතා කරනවා අඩුයි. ඒගොල්ලන් කියනවා මෙහෙම එකක් තියෙනවා, ඒ වුණාට මිස් අපිට මට මෙහෙම කරගන්න පුළුවන්ද, මම කැමති මේකට. ඇත්තට මේක හරි වටින දෙයක්. කියන්නේ සමාජයේ අපිට කාලෙන් කාලෙට ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා. ඒ කියන්නේ සමහරලාට මොනවා හරි දෙයක් කරොත් දැන් ඔයගොල්ලන් දකින්න ඇති සමාජ මාධ්‍ය තුල කවුරු හරි TikTok එකක් කළොත් ඒ ඒ ඒ වචන ටික ඒ සින්දු අරගෙන ඕන තරම් ට්‍රෙන්ඩ් එකක් එනවා. ඉතින් නමුත් එහෙම නෙමෙයි. සාමාන්‍ය ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් විනෝදිත කරන දෙයක් නේ. නමුත් ඒ වගේ වෙන්න බෑනේ මනමාලියෙක්. එතකොට අපේ සමහර දරුවන්ගේ දැන් සමහර අය උඩරට විදිහටම අඳින අය ඉන්නේ. ඒගොල්ලන් කැමති නැහැ සාරිය අඳින්න. ඒගොල්ලන් කැමති උඩරට විදිහටම ඔසරිය අඳින්න. ඉතින් ඒගොල්ලන් ඇවිත් කියනවා මට මෙහෙම කරොත් මිස් මේක කමක් නැද්ද කියලා. මං කියන්නේ හරිම හොඳයි ඒක. එහෙම තමයි වෙන්න ඕනේ. ඔයාට වෙන්න ඕනේ මොකද්ද? අපි ඒක කරමු. ඒකත් එයා බලාපොරොත්තු වෙන දේ සමහර වෙලාවට අඩුපාඩු තියෙන්න පුළුවන්. එතකොට ඒක අපි රූපලාවන ශිල්පිනියක විදිහට අපිට පුළුවන් ඉන්න ඕනේ ඒක નિවැරදි කරලා ඒගොල්ලන්ට ඒ හරි දේ පෙන්වලා අපි මේ දේ කරමු කියලා තැනට එක්කන් යන්න. දැන් මේ කුමාරි මහත්මිය මනමාලියක් වෙන්න කලින් පෙර සූදානමක් තියෙනවනේ. ඔව්. දැන් මේ දවස්වල හැබැයි ගොඩාක්
ගොඩාක් වෙලාවට මේ සුදු කියන දේ හරිම රැල්ලක් වෙලානේ තියෙන්නේ. ඔව්. දවසෙන් දෙකෙන් සුදු වෙන්න පුළුවන් මේ වගේ ක්‍රම තියෙනවානේ. ඔව්. දැන් ඇත්තටම මේ මේ සුදු වෙන්න මේ යොදා ගන්න ක්‍රීම් හොඳයිද ඇත්තටම? ඔබ මගෙන් අහන්නේ ක්‍රීම් එක ගැනද නැත්නම් ක්‍රීම් ගාලා සුදු වෙලා සුදු වෙන්න අවශ්‍ය කරන මනමාලියෝ ගැනද? දෙකම යුතුයලුත් එහෙමනේ. ස්ත්‍රී පුරුෂ භේදකින් තොරව සුදු වෙන්න කැමති. හරි. මෙහෙම එකක් තියෙනවා. ඔව් අර අර ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා දැන් සුදු කියන එක ලස්සනයි කියන එක. ඒක තමයි මම හිතන්නේ ඔය ගොඩක් වෙලාට ඔබත් මගෙන් අහන්නේ. නමුත් සුදු කියන එක මම දකින්නේ ලස්සන නෙමෙයි. සුදු කියන්නේ පාටක් විතරයි. දැන් අපි බලන්නකෝ දැන් ඔයා ඔය ඉස්සරහා තියෙන බිත්තිය බලන්න සුදු පාටයි. නමුත් ඒ සුදු කියන්නේ පාටක් විතරයි. නමුත් අපේ ජීවිත දැන් අපි බලන දැන් මිනිස්සෙක් කොහොම ගත්තොත් අපේ මූණේ තියෙන අමුතු හැඩතලය. ඒ ඉස්සිච තැන් තියෙනවා පහත් වෙච්ච තැන් තියෙනවා මූණ කියන්නේ සාමාන්‍යයෙන් අර මොනවාද ඒකට කියන්නේ. සාමාන්‍යයෙන් දැන් අපි නහය ඉඳලා පල්ලෙහාට ගත්තොත් නලල ගත්තොත් මේ චින් එක ගත්තොත් මේ එම්බෝස් වෙලානේ තියෙන්නේ. ඒතර මේ එම්බෝස් වෙච්ච ටික දැන් අපේ මූණ දිහා බලනකොට සාමාන්‍ය ඕන කෙනෙකුට පේනවා. හරි ලස්සන හැඩතල ටිකක් නේ. ඒක පාටම සුදු පාට නිකන් අර පිටිගාලා වගේ සුදු පාට වුණොත් මං හිතන්නේ ඒක ලස්සන නෙමෙයි. මං ඇත්තටම මගේ ළඟට එනවා කිසි කෙනෙකුට එහෙම මේ සුදු වෙන ට්‍රෙන්ඩ් එකක් මං හදන්නේ නැහැ. මම කියන්නේ මගේ මනමාලියන්ට ඕගොල්ලෝ වැඩිපුර වතුර බොන්න, වැඩිපුර පරතුරු කන්න, වැඩිපුර එළවලු ටිකක් වැඩිපුර කන්න සහ පිරිසිදුව ඉන්න. පිරිසිදුකම තමයි වැදගත් වෙන්නේ. ගොඩාක්ම වැදගත් වෙන්නේ පිරිසිදුකම. අනිත් එක අපි පුරුදු වෙලා තියෙනවා කඩේ තියෙන මොකක් හෝ ආලපනයක් ගන්න. එහෙම නැත්නම් ක්‍රීම් එකක් ඔය කියන විදිහට ගන්න. ඉතින් ඒ දේවල් වලින් අපි බාහිරින් ගන්න දේවල් වලින් අපි බලාපොරොත්තු වෙනවා මේක ෂණිකව වෙයි කියන එක. නමුත් අපි පෝෂදායි දෙයක් අපේ නැචරල් දෙයක් අපි පාවිච්චි කරලා දිගට මේක යන කාලයක් හැමදාට මේක කන්ටිනියු කරන් යන්න පුළුවන් පාටක් අපිට හදාගන්න පුළුවන්. ඒ අර සුදු කියන්නේ අපේ මෙලනින් ඇඟ කියන්නේ සාමාන්‍ය ඇඟේ නිෂ්පාදනය වෙනවා හැමතිස්සෙම. මෙලනින් අපේ තියෙන තරේ මෙලනින් එක මරණ එකක් තමයි කරන්නේ අපි ක්‍රීම් එකක් ගාලා. තේරුණාද? එතකොට මේ ක්‍රීම් එක ගාලා නතර කරලා පස්සේ ආයි මෙලනින් නිෂ්පාදනය එක නතර වෙන්නේ නැහැ. ඒක ආයි නිෂ්පාදනය වෙනවා. එතකොට ආයි අර තිබ්බරත් වඩා සමහරලාට අවුවට ඉරවුවට පිච්චින තවත් තිබ්බරත් වඩා අවලස්සන පාටක් තමයි එන්නේ. ඉතින් මම කියන්නේ අර කතාවක් තියෙනවා මිනිස්සු ඇඟ හදාගන්න උත්සාහ කරනවා හිත හදාගන්න උත්සාහ කරන්නේ නැහැ කියන එක. ඉතින් ඇත්තටම අපි කරන්න ඕන දේ තමයි ලස්සනට ඉන්න ඕනේ. ලස්සන ඇත්තටම ලස්සන කියන එක හරි වැදගත්. අපි තැනකට ගියාම ඒ කවුරු හරි ලස්සනයි කොහමද යන ළමයි හරි ආසයි ඒක තියෙනවනේ. නමුත් අර අපි මයින්ඩ් එකත් එක්ක අපි කරන වැඩත් එක්ක අර ඔක්කොම ලස්සනට ගලපගෙන ගියොත් ওই ලස්සන ওই සුදු කින් ලස්සනට වඩා ලස්සන එනවනේ. අපිට දකින්න පුළුවන්. හිත පිරිසිදුනා අනිවාර්යයෙන්ම ලස්සනයි. දැන් මේ මනමාලියක් ඕ කුමන හෝ දෙයකට හැදගන්නුවාට පස්සේ ඒ හැම වෙලේ ෆීඩ්බැක් එක මම ලස්සනයි ගොඩක් ස්තුතියි කියන එක ජීවිතේට හරි වටිනව නේද? අනිවාර්යයෙන්ම. ඒක ඒක ඇත්තට මම දකින කියන්නේ මම ඒක මට නිකන් කියන්නේ දැන් මනමාලිය කන්දලා ඉවර වෙලා ඒ අම්මා හවසට කතා කරනකම් මම හැමදාම බලන් ඉන්නවා. ඒ මනමාලි කතා කරනකම් බලන් ඉන්නවා. ඒ ඒ මනමාලය කතා කරනකම් බලන් ඉන්නවා. ඒ කවුරු හරි කතා කරලා ඒ ඒ වචන ටික කියද්දි ඒ ඇති වෙන හැඟීම මගේ වෘත්තිය තමයි මේක. වෘත්තිය කුමක් වුණත් ඒ ලැබෙන ඒ ප්‍රතිචාරය අතිශයින්ම වැදගත්. සතුට කියන එක ඒක ගොඩාක් ඒක කියනවා මාව තව ඉස්සරහට අරන් යන්න. ඒ වචන ටික හරිම වැදගත් වෙනවා. දැන් මේ අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඕ කාර්යභාරයක් කරන ගමන් ඉන්නේ අපේ යුවතියන්ට විශේෂ පණිවිඩයක්ත් තියෙනවා. අපි ඒ ගැනත් මතක් කරමු. ඔව් අනිවාර්යෙන්ම. ඇත්තම මේ තාරුකී මේ දවස්වල මේ මගේ ව්‍යාපාරය ටිකක් පුළුල් කරලා මේ තව තැනකට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඒක ලබන මාසයේ කියන්නේ අගෝස්තු මාසයේ මුල් සතියේ කඩුවෙල බණ්ඩාරවත්තේ ඕපන් වෙනවා. ඒ දිනේ මම බියුටි එක හරහා ඉදිරි දැනුම් දෙන්නම්. ඒ කියන්නේ මුල් සතිය අනිවාර්යෙන්ම ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් මම ලොකු අවස්ථාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මනමාලියන් වෙන්න හිතන් ඉන්න
ගෑනු ළමයිට මම අගෝස්තු මාසයේ ඇතුළත තමන්ගේ විවාහ මංගල්‍ය ගැන කතා කරලා ඒක ස්ථිර කරගන්න අයට 50%ක අවස්ථාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක සමහර විට ඒගොල්ලන් මට කතා කරලා ඒක කන්ෆර්ම් කරගත්තට පස්සේ ලැබෙන අවුරුද්දේ ඊළඟ අවුරුද්ද උනත් ඒ ඩිස්කවුන්ට් එක මම ඒ විදිහට මේගොල්ලන්ට දෙනවා. ඉතින් ඒක මම හිතන හොඳ අවස්ථාවක්. හොඳ අවස්ථාවක්නේ ආර්ථික මට්ටමත් එක්ක. අනිවාර්යයෙන්ම. යෝතියකට මනාලියක් වෙන්න චුට්ටක් මේ දවස්වල අමාරු වෙන්නේ නේ. ඒකනම් ඔබට හොඳ අවස්ථාවක්. ඔව්. ඉතින් අද කාල වේලාව අවසන් වෙලා තියෙන කුමාර මහත්මිය ඉතින් අපිත් එක්ක අද එකතු වුණේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී කුමාරි ගුණසේකර මහත්මිය. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඇත්තටම මම මුලින්ම මට චූටි අවස්ථාවක් දෙන්න. මේ මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්න බියුටි ටීවී ආයතනයේ ඔබ සියලු දෙනාටමත්. ඉතින් එදා මගේ සැලොන් එකේ අලුත් ව්‍යාපාර ස්ථානය ආරම්භ කරන දවසට මම ඔබ සෑම දෙනාටමත් ආරාධනා කරනවා. ස්තුතියි. එදාට එන්නේ කියලා බොහොම ස්තුතියි. ස්තුතියි ඔබට. ඉතින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා මේ ලස්සන හිමිදිරි.